ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ක්‍රමවේදය මාරු කරේ නැත්තම් බොහොම අමාරුයි. රිසර්ච් කියලා කරන දේවල් බොහොම අඩුයි ලංකාවේ. පාස් පේපර් කරලා හිත අපි පාස් වෙලා තියෙන්නේ. ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියරින් කියන එක ඇතුලේ එකක් තියෙනවා. ඔය හියුමන් ෆැක්ටර්ස් එන්ජිනියරින් කියන එක ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියර ඇතුලේ තියෙනවා. ස්කෝලේක ඉගෙන ගන්න ළමෙක් එකම දේ ස්කෝලේ කරනවා නම් ඔය ක්‍රියේටිව් කතා තියෙන්නේ නැහැ. ඉතින් මේක තමයි බලබල ඉන්නේ. ඉතින් අර මං ඉස්සලා කිව්වා වගේ අර ක්‍රියේටිව් thought එක එන්න කිසි වෙලාවක් නැහැ. විභාගවලින් නෙමෙයි එන්නේ. ඒ කියන්නේ පුහුණුවෙන් තමයි එන්නේ. මෙන්න මේක අතින් අහක් කරගන්න. ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මෙහිවීමෙන් පවත්වන අපේ කෙනෙක් වැඩසටහනේ අලුත් වැඩසටහනක් සමග අපි අද සම්බන්ධ වෙන්නේ. අපි ඉන්නේ HKUST. එහෙම නැත්නම් Hong Kong University of Science and Technology. අපි හාගෙනවා ලංකාවේ ඉඳලා හොංකොං වලට ඇවිල්ලා දැන් සැහැණ කාලයක් හොංකොං වල තමන්ගේ සේවය දීලා දෙන සහ දෙමින් ඉන්න මහාචාර්යවරේ 2017 වර්ෂයේදී එතුමා ස්ලිට් සිල්ක් සම්මාන ලාභියෙක් වෙනවා. ඒ outstanding professional contribution to sports and science and technology. ඒ 2017දී ලංකාවේදී එතුමා සම්මාන ලාභියෙක් වෙනවා. 1980දී එතුමා තමන්ගේ උපාධිය ලබන්නේ මොරටුව සරසවියේ. පස්සේ 1984දී ඇමරිකාවේ ද ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරින් සම්බන්ධයෙන්ද 1985දී ඒරෝස්පේස් ඉංජිනියරින් සම්බන්ධයෙන්ද මාස්ටර්ස් ඩිග්‍රියක් ඔහු ලබා ගන්නවා. 1990දී තමන්ගේ PhD එක ලබා ගන්නේ Human Factor Engineering සම්බන්ධයෙන් ඒ USA New York ටින්දි. එතුමා පසුව 1991 සිට 94 කාලයේදී ඇමරිකාවේ සපත්තු නිෂ්පාදනය සම්බන්ධයෙන් විශිෂ්ට වූ බ්‍රෑන්ඩ් සන්නාම නාමයක් සහිත ආයතනයක එතුමා සේවය කරලා 94 අවුරුද්දේදී එතුමා හොංකොං වලට එනවා. ඒ එන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් විය හැටියට, ලෙක්චර් කෙනෙක් හැටියට සහ තමන්ගේම ආවෙනක වූ සංකල්ප නිර්මාණත් අරගෙන එතෙන් පටන් එතුමා ලංකාවට පමණක් නෙමෙයි හොංකොං වලට පමණක් නෙමෙයි මුළු ලෝකයටම එතුමා විසින් කරපු සේවය අගීමක් හැටියට තමයි අද අපි එතුමා හම්බෙන්න ආවේ. අපේ කෙනෙක් මං මීට කලින් ඔයගලන්ට කියලා ඇති ශ්‍රී ලංකාව උපන් අපි හැමෝම මොන දේශයේ මොන දීපංකරයේ හිටියත් ඒ දජේ ඉන්න සිංහයා මේ හැම පපුවකම ඉන්නවා. ඉතින් එවන් වූ සිංහ පුත්‍රෙක් සමග තමයි අද අපි හමුවන්නේ. ඔහු නමින් ප්‍රොෆෙසර් රවීන්ද්‍ර ගුණතිලක. අවුවන් ප්‍රොෆෙසර්. අවුවන් කනිෂෝ. ප්‍රොෆෙසර් මම මුලින්ම මේ වැඩසටහන පටන් ගන්න සාමාන්‍යයෙන් අහන පොදු ප්‍රශ්නක් තමයි කොහොමද හොංකොං? හොංකොං වගේ තැනක් ඇත්තටම කනිෂ්ක කියනවා නම් නෑ මං හිතන්නේ. මං රටවල් කීපෙක ඉඳලා තියෙනවා. ඇමරිකාවේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි හොංකොං වලට ආවේ. මම ඇමරිකාවයි හොංකොං ගත්තම ඇත්තටම ඒ මේ දෙක සංසන්දනය කරන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් හොංකොං වල ඇති දෙයකුත් නෑ නැති දෙයකුත් නෑ. ඒ කියන්නේ හොංකොං ගත්තොත් ඇත්තටම කරන්න බැරි දෙයක් නෑ. ඒ වගේම කරගන්න බැරි දෙයක්කුත් නෑ. ඒ කියන්නේ හැමදේම තියෙනවා නම්. ඒ කියන්නේ ආණ්ඩුවේ ඔෆිසර්ට ගියොත් ඔක්කම පත්තර දෙක තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. කරගන්න ගිය දේ කරගත්තා. වෙන දෙයක් වගේ කෙනෙක්ට කතා කරන්න ඕනේ නෑ. කීයක් හරි මේසේ යටින් දෙන්න ඕනේ කමක් නෑ.
අපිට ඕන දේ කරගන්න පුළුවන් ඔක්කොම තියනවා නම් ප්‍රශ්නයක් අහන්නේ නැහැ කිසිම ප්‍රශ්න අනිවාර්යෙන් ඔව් ඉතින් ඕවා ඔක්කොම බැලුවම ඇත්තට ඒකෙන් හුඟක් වෙලාවක් බේරෙනවා අපිට යමක් කරගන්න තියනවා නම් අපි ගියා කරගත්ත ආවා ඔතන දවසක් කරකේ කරකේ ඉන්න ඕනේ නම් හරිම ප්‍රශ්නයක් අපිට ඔතනේ වෙලාව නාස්ති වෙනවා ඒ කියන්නේ යාට කරන්න තියෙන දේ කරගන්න බෑ ඊළඟට මොකද වෙන්නේ ඒකෙන් frustration එකක් ඇති වෙනවා ඕකේ ඊට පස්සේ වැඩි වෙනවා ඊට පස්සේ යාගේ සාමාන්‍ය වැඩ කරගන්නත් බෑ ඉතින් ඒ වගේ දෙයක් නැති කරනවා කියන්නේ අපේ මානසික තත්ත්වයේ වෙනසක් ඇති වෙනවා අයියා ඉතින් ඒ වගේ දෙයක් කරගන්න මං හිතන්නේ හොංකොං වගේ තැනක් නෑ ඉතින් ඕව ඔක්කොම දැකම මම ඇත්තට අපි ඇත්තම කියනවා නම් හොංකොං වලට අපි එන්න කියලා ආවේ අවුරුදු දෙකක් තුනක් ඉඳලා යන්න කියලා හැබැයි දැන් අවුරුදු 27ක් වෙනවා තාම හොංකොං වල ඉන්නේ ඒ කියන්නේ දැන් හොංකොං වලින් යන්න තැනක් නෑ ලංකාව ඇරෙන්න ඒකත් ලංකාවට යන්නේ ඇත්තටම ලංකාව වගේ තැනකුත් නෑ ඉතින් ඕක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඕක බැලන්ස් කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඇයි ඔබට හොංකොං සුදුසි කියලා හිතුනේ what makes you to hong kong ඇත්තම කියනවා නම් කනිෂ්ක ඒ හොඳ ප්‍රශ්නයක් මම හොංග කොං එන්නේ ඉස්සෙල්ලා හිටියේ ඇමරිකාවේ එතකොට මම බැඳලා අවුරුද්දක් වෙනවා ඒක මගේ වයිෆ් ලංකාවෙ ඉඳලා ආවේ ඇමරිකාවට ඇවිල්ලා එයා වැඩි කැමති වුණ නැහැ ඇමරිකාවේ ඉන්න ඉතින් මම හැම වෙලාවම බල බල හිටියේ මේ පැත්තේ ඒ කියන්නේ වැඩි හරියක් බැලුවේ සිංගප්පූරුවේ රස්සා තියනවාද කියලා මොකද මම සිංගප්පූරුවේ තමයි දන්නේ හොංකොං කියන එක දන්නේ නැහැ ඒ දවස්වල ඒ කියන්නේ හොංකොං දැනගෙන හිටියේ අපේ පොඩි කාලේ ඔය ලාභ සෙල්ලම් බඩු හැදී හොංකොං වල හොඳේ ආවේ මේ මේ ඉංගලන්තෙන් ආවේ ඒව ගන්න බෑ ඒව ගණන් වැඩි අර ලාභ ඒව ආවේ දැන් ඔය එක එක රටවල්ලෙන් එනවාගේ ඔක්කොම මේඩින් හොංකොං ඒවා സമയ අපිට වැඩි හරියක් තිබුණේ දැන් ඔය ඒ කියන්නේ හොංකොං කියන්නේ ඔය ඒව වැඩිකල් පාවිච්චි කරන්න බෑ ඒවා කැඩෙනවා ටික කරක් ගියන් පස්සේ කොහෙන් හරි කැල්ලා වැටලා ඒක අපව පාවිච්චි කරන්න බෑ දැන් මම හොංකොං ගැන හිතාගෙන හිටියේ ඕකයි හොංකොං කියලා හිතුවේ ඒ වුණාට මේ දැන් ඉන්න කැම්පස් එක කනිෂ්ක එතකොට අවුරුද්දයි ඒ වෙලාවේ ඒගොල්ලෝ හෙව්වා ලෝක වටේම ඉන්න අය ඒ කියන්නේ ගෙන්න ගන්න එක එක ස්පෙෂැලිටි වලින් ඉතින් මගේ බොස් ඒ දවස්වල ඇත්තට මිනිහා මම අප්ලයි කරලා තිබුණේ එක එක තැන් වලට මේ 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 ආසියානු පැත්තේ ඉතින් එයා එක දවසක් මට එතන ඉරිදරය කෝල් එකක් දුන්නා කෝල් එකක් දීලා කිව්වා මම මෙහෙමයි මම මේ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් හැටියට ඉන්නේ මේ ඉන්ටර්විව් එකට එනවාද මං හිතුවා විහිළුවක් කියලා ඇත්තටම මොකද මේ ඉරිදරයක ඇමරිකාවේ කවුරුත් ඔහොම කෝල් කරලා ඉන්ටර්විව් එකක් ගැන කතා කරන්නේ නැහැ ඊට පස්සේ ඒ මදිවට ඇහුවේ අපිට එයාපෝට් එකේ හම්බ වෙන්න පුළුවන්ද කියලා ඉන්ටර්විව් එක කරන්න. දැන් එයාපෝට් එකේ ඉන්ටර්විව් එකක් කරනවා කියන්නේ නිකන් විහිළුවක් වගේ නේ. ඒ වුණාට මං කිව්වා හා හරි මං එන්න. ආය කියලා ඇහුවා. ඒක කිව්වා මන්න මම මේ ප්ලේන් එකේ එන්නේ මෙතන හිටන් ඉන්න. දැන් ඒ දවස්වල දැන් අද වගේ ඔය එයාපෝට් එකේ ඇතුළට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එයාපෝට් එකේ ඇතුළේ ගේට්ව ගාවටම යත හැකි ඒ දවස්වල. මෙන්න මෙතනට එන්න මේ ප්ලේන් එකේ මං එන්නේ. අපි එතන හම්බ වෙමු. ඊට පස්සේ හමු වෙලා මම හිතන්නේ අපි පැය දෙකක් කතා කරා එයාපෝට් එකේ ඊට පස්සේ ඇහුවා ඕකේ ඔයාට උගන්වන්න පුළුවන් කමක් තියෙනවා මම හිතන්නේ මම ගිහිල්ලා ආපහු කියන්න කියලා ඊට පස්සේ සුමාන දෙකකින් විතර මට ඔෆර් එකක් දුන්නා මේ ඕකේ එන්න මං කෝ එහෙම එන්න බෑ මං හොංකොං කියන්නේ මොකද්ද කොහෙද කියන්නේ කියලා දන්නේ නැහැ එහෙම එන්න බෑ අපි ඇවිල්ලා මට මේ පොඩි මේ මේ පුතා එතකොට ඉපදිලා හිටියේ අපි ඇවිල්ලා හොංකොං බලලා ඊට පස්සේ අපි මේ 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 ඩිසිෂන් එකක් ගන්නම් කියලා. එයා කිව්වා එහෙම බෑ. ගන්නවා නම් ගන්න නැත්තන් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ මගේ වයිෆ් කිව්වා අපි යන්. ඔය ලංකාවට ළඟයි. අපි එහාට යන්. දැන් එතකොට මම අවුරුදු 13ක් විතර ඇමරිකාවේ ඉඳලා දැන් ඇමරිකාව ඒ කියන්නේ අතහැරලා යනවාගේ එකක් තිබුණේ. ඒක ඉතින් ඒක ටිකක් බරපතල දෙයක් වුණා. ඒ කියන්නේ මේක දාලා යනවද නැත්තම් මෙහෙ ඉන්නවද කියලා. ඒ වුණාට මම හිතුවා ඕකේ අපි යන් කමන්නේ අවුරුදු දෙකකට යන්. ආවමයි තාම මෙතනමයි. දැන් අවුරුදු 27ක් වෙනවා.
ඒ කියන්නේ මං හිතන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එක්ක සංසන්දනය කරන්න තැනක් නැහැ හොංකොං වල. අර ඇති දෙයක්වත් නැහැ නැති දෙයක්වත් නැහැ. ඒ වගේම මං හිතන්නේ හැම අතින්ම හොඳයි අපි ආපු දවස්වල ප්‍රශ්නයක් මතු වුණා. මොකද ඒ දවස්වල දැන් අවුරුදු 1994 ආවම ඒ කියන්නේ වටේ පිටාව ගිහිල්ලා මම සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඇතුලේ ඉන්න කෙනෙක්නේ මම ඒ එළියට යන්න කැමතියි ගිහිල්ලා බලන්න කැමතියි මිනිස්සු කොහමද මොනවද තියෙන්නේ. ඉතින් අර මාකට් වලට ගියා ඒ දවස්වල එක එක තැන් වලට ගියා. ගියාම ඒක ප්‍රශ්නයක් මතු වුණා කැන්ටනීස් කතා කරගන්න බැහැ මෙහෙ භාෂාව කතා කරගන්න. ඒක තමයි එකම ප්‍රශ්නයකට තිබුණේ. දැන් හැබැයි අද ඔය එක එක තැන් වලට ගියාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් ඒක ඉංග්‍රීසි කතා කරාම ඒගොල්ලන් ඉංග්‍රීසි කතා කරනවා. ඒක තමයි ලොකම ප්‍රශ්නයකට තිබුණේ. හැබැයි ඒක ඒක ගියාට පස්සේ අපිට කිසිම ප්‍රශ්නයක් එහෙම මතුවේ නැහැ. සර් 81 සිට 94 දක්වා ඔබතුමා ඉන්නවා ඇමරිකාවේ. ඒ අතරතුර එක එක විෂයන් සම්බන්ධයෙන් ඉංජිනේරු සම්බන්ධයෙන් එක එක විෂයන් සම්බන්ධයෙන් ඔබගේ අධ්‍යාපනය කරගෙන යනවා. ඊට පස්සේ දැන් වර්තමානයේදී ඔබ හඳුනන්නේ හියුමන් ෆැක්ටර් ඉංජිනේරින් කියලා. අපිට කියවද හියුමන් ෆැක්ටර් ඉන්ජිනියරින් කියන්නේ මොකක්ද කියලා? ඒක හොඳ ප්‍රශ්නයක් කනිෂ්ක. ඇත්තටම හුදයක් හොංගක් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔකට තව වචනයක් තියෙනවා ඒකනොමික්ස් කියලාත් කියනවා. ඒකනොමික්ස්. සමහරట్లాට මම ඒකනොමික්ස් කියුවම ඒගොල්ලෝ හිතනවා ඒකනොමික්ස් කියලා. මම කියන්නේ නෑ ඒකනොමික්ස් නෙමෙයි මේක. මේක ඒකනොමික්ස් නැත්නම් හියුමන් ෆැක්ටර්ස් ඉන්ජිනියරින්. හියුමන් ෆැක්ටර්ස් ඉන්ජිනියරින් කියන්නේ හියුමන් කියන්නේ මනුස්ස ගතිය, right? ඒ කියන්නේ මනුස්සකම පාවිච්චි කරලා කොහොමද ඒ කියන්නේ එක එක දේවල් හදන්නේ. ඒ කියන්නේ දැන් පුටුවක් හැදුවොත් එහෙම දැන් ওই පෑන ගත්තොත් එහෙම කනිෂ්ක පොඩ්ඩක් හිතලා බලන්න. ওই පෑන ඕකේ සයිස් එක හුඟක් මහත උනොත් මොකද වෙන්නේ? අපිට ලියද හැකේද? ලියන්න බෑනේ. එක්කෝ මෙහෙම අල්ලලා මෙහෙම ලියන්න ඕනේ. ඕකේ ඔහොම ඉතින් කොටන්න තිබුණා. ඒ උනාට ලියන්න බෑ. දැන් අර මේ අපි මෙහෙ කන අර මේ චොප්ස්ටික් එක ගත්තොත් ඒකේ සයිස් එක සෑහෙන පොඩි නේ. දැන් ඒක ඇඟිලි දෙකෙන් අල්ලත හැකේ, right? ඉතින් ඕක ඒ කියන්නේ එක එක දේවල් වලට හරියන්න පාවිච්චි කරන දේවල් හරි සයිස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අපිට ඕක දැන් උගක් වෙලා ওই පෑනෙන් ලියන්න ගත්තොත් අතරි දෙන්න ගන්නවානේ. ඒ වගේම අර චොප්ස්ටික් එක අපිට පුරුදු නැහැනේ. අපි මේ එක්ක අතින් කාලා තියෙන එක්ක හැඳි ගැරේ වුණ කන්නේ. ඕක දැන් අර මුලින් කන්න ගියාම ඇඟිලි රිදෙනවා. ඇයි? ඒක හරියට පාවිච්චි කරන්නේ නැහැ. රයිට්? ඉතින් ඕව හැම එකටම සයිස් එකක් තියෙනවා. දැන් පුටුවක ඉඳන් ඉන්න ගියොත් ඒක තමයි ටිකක් වෙලා ගියාම එක්කෝ කකුල රිදෙයි එක්කෝ කකුල හිරි වැටෙයි එක්කෝ පිට රිදෙයි එක්කෝ බෙල්ල රිදෙයි එන් වයසට යන්නේ වන්න ඕ අමාරු වෙනවා. දැන් ඕවගේ ප්‍රශ්න නැති කරන්නේ කොහොමද? එකක් ඒ කියන්නේ පුහුණු කර තැක ඒගොල්ලන් ඉඳ ගන්න විදියක් තියෙනවා. මෙහෙම ඉඳ එපා. ඈ මෙහෙම ඉඳ. එතකොට ඇඟේ හැම මස්ල් එකක්ම පාවිච්චි වෙනවා. ඒ වගේම පුටුවක් තියෙනවා නම් පුටුව ඩිසයින් කරන්නේ කොහොමද? ඒ වගේ ඉඳගෙන ඉන්න. ඉතින් එක එක අපි පාවිච්චි කරන භාණ්ඩ තියෙන්නේ. ඒ වලට කොහොමද හරි සයිස් එකක් දෙන්නේ? කොහොමද හරියට ෂේප් එකක් දෙන්නේ? හරි ඩිසයින් එකක් දෙන්නේ. වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. සමන්ට තුවාලයක් වෙන්නේ නැති වෙන්නේ. තමන්ට රිදෙන්නේ නැති වෙන්නේ. තමන්ට ලොකු කාලයක් ඇතුළත මේ කිසි හානියක් නොවෙන්න. දැන් කනිෂ්ක වැඩ කරලා තිනවා ෆැක්ටරි වලනේ. ඒවල වැඩි කරලා තියන අය ඒවල එක එක මැෂින් පාවිච්චි කරනවා. හුඟක් වෙලාවට ඒගොල්ලන්ට වැරදෙනවා. වැරදුනේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි වැරදින්නේ? ඒගොල්ලන්ගේ එක්කෝ මහන්සියින්ද එක්කෝ ඒගොල්ලෝ කල්පනා කරේ විදියට ඒක මැෂින් එක වැඩ කරන්නේ නැති හින්දා දැන් ඒ වගේ ඒවා ඔක්කොම ඩිසයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කෙනෙක් හිතන්නේ මොකද්ද? කෙනෙක් මහන්සි වුණාම මොකද්ද එන ප්‍රශ්නේ? එන්න ඒ වගේ ඒවලට අලුතෙන් ඩිසයින් කරන එක තමයි හියුමන් ෆැක්ටර්ස් ඉන්ජිනියරින් කියලා කියන්නේ. මට මතකයි ඔබතුමා කිව්ව තවත් එක තැනකදී මේ ඔබතුමා ඔබලගේ මුලින්ම නිර්මාණය ඇතිවන්නේ කුඩා කාලයේදී ක්ලේ වලින්. ක්ලේ කිව්වට අපි අතර වශයෙන් කියන ක්ලේ එක මැටි. මඩ තමයි අපි අරගෙන කොඩි කාලේ නිර්මාණ කරන්නේ. අපි යමු ඔබතුමාගේ කුඩා කාලයට. මම පොඩ්ඩක් විශේෂයෙන් ආපස්සට යනවා. ඔබතුමාගේ ආරම්භය කොහොමද? ලංකාවේ ඔබ කොතනින්ද පටන් ගන්නෙ? එතකොට උපන් ගම, උපන් අධ්‍යාපනය අපි ඊගෙන කතා කරුත්. මගේ තාත්තා කැලණියෙන්, අපේ අම්මා නුවරෙන්.
පොඩිතරට සම්බන්ධය උඩරට පහතරට සම්බන්ධය ඇත්තට මං පොඩි කාලේ මං ඉපදෙනකොට මං ගල්බොරාදේ හිටියේ කැලණියේ ඊට පස්සේ අපි කොළඹට ආවා මං අවුරුදු 4 විතර මට අද ඔයගේ මතකයි අවුරුදු 4 වෙනවා තමයි මං ඉස්කෝලේට ඇතුළු වුණේ ඒ සෙන් ජෝසෆ්ස් මරදානේ සෙන් ජෝසෆ්ස් කොලෙජ් කොලෙජ් එකට මම ඇත්තටම ග්‍රේඩ් 1 එකට ඇතුළු වෙනකොට මං අවුරුදු 4යි ඊට පස්සේ ඒ අපි ඉස්කෝලේ ඇරිලා අපේ තාත්තා වැඩ කරේ මියුනිසිපැලිටි කලම්බෝ මියුනිසිපල් කවුන්සිල් එකේ ඉතින් අපි කැලණියට යන්න තාත්තා ඉවරුනාන් පස්සේ තමයි එන්නේ දැන් ඉස්කෝලේ අපි 3යි කාලට ඇරෙන්නේ ඒ වුණාට තාත්තා වැඩ ඉවරනකොට 5 විතර වෙනවා ඉතින් 3යි කාලේ ඉඳලා 5 වෙනකන් අපි ඉස්කෝලේ එළියේ සෙල්ලම් කර කර ඉන්නේ එහෙමයි අපි ඇත්තට හැදුනේ එතකොට දැන් ඔබතුමා ආරම්භය එතකොට සෙන් ජෝසප් විද්‍යාලයෙන් පටන් අරගෙන උසස් අධ්‍යාපන එනකල් මිනි සෙන් ජෝසප් විද්‍යාලේ ඔව් පස්සේ උසස් අධ්‍යාපනයේ සෙන් ජෝසප් විද්‍යාලයෙන් පසුව තමයි කියන්නේ උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව තමයි මොරටුව විශ්වවිද්‍යාලයට යන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඔබ අධ්‍යයනය කරන්නේ ඉංජිනේරු සම්බන්ධයෙන් එතකොට ඔද ඉංජිනේරු සම්බන්ධයෙන් ඔබ විෂයක් ඔබතුමා විෂයක් හැටියට ආරම්භ කරලා ඊට පස්සේ ඒ හා සම්බන්ධව එන විෂයන් එතකොට මම සරලව කියනවා නම් ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරින් සහ ඒරෝස්පේස් ඉංජිනියරින් ගැන ඔබතුමා මාස්ටර්ස් ඩිග්‍රියක් කරනවා. ඇයි ඊට පස්සේ කාලෙත් සමගම මේ හියුමන් ෆැක්ටර්ස් ගැන වලට සම්බන්ධ වෙන්නේ? මම ඇත්තටම කනිෂ්ක මෙකැනිකල් ඉංජිනියරින් කළේ මොරටුවේ. ඒ කියන්නේ යාන්ත්‍රික විද්‍යාවනේ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මං කැමති ඒවා මේවා හදන්න. මගේ අර ටෙක් ටෝක් එක බැලුවා නම් කනිෂ්ක පෙරේ. ඔව්. ඒ කියන්නේ අපේ ගෙදරට ඇවිල්ලා ඔය වඩු වැඩ මේ වඩුවෙක් හිටියා. එයාගේ ඒ දේවල් අපේ ගෙදර තියෙන හුඟක් ඒවා එයා තමයි හැදුවේ. ඉතින් එයා එම තියලා ගියාම මං ඕව අරගෙන මට ඕන දේවල් හදා ගන්නවා. ඉතින් මං හරි කැමතුණා ඒවා මේවා හදන්න. ඉතින් එතකොට මගේ මං තාත්තගෙන් ඇහුවා මේ වගේ දේවල් කරන්නේ කොහොමද? මමත් කැමති වඩුවෙක් වෙන්න කියලා. නෑ 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 වඩුවෙක් වෙන්න එපා. එහෙනම් ඉංජිනේරු කරන්න. එහෙම තමයි ඇත්තටම මේ යාන්ත්‍රික විද්‍යාවට මේ වැඩි හරියක් බර වුණේ. ඊට පස්සේ මම කැමති වුණා මෙකැනිකල් ඉංජිනේරි. ඉතින් එතකොට ඒ කියන්නේ ඔය කැම්පස් යන්නේ ඉස්සල්ලා උනත් ඔය අපේ කාර් එකේ ඒව මේ කෑලි ගලවනවා. ඉතින් සමහර වෙලාවට කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑ. එතකොට අපේ තාත්තා අහනවා මොකද පුතා මොනවද කරේ මේකට? ඉන්නේ ඔක ස්ටාර්ට් කරලා දෙන්නම් කියලා. ඒ මෙහෙන් අටවල කොහොම හරි ස්ටාර්ට් කරලා දෙනවා. ඉතින් ඔහොම තමයි මම ඉගෙන ගත්තේ නොයික දේවල්. ඒ කියන්නේ අත්පය පාවිච්චි කරලා තමයි ඉගෙන ගත්තේ ඒවා මේවා හදන්න. ඉතින් ඒකෙන් ඔය අපේ අද වගේ ඉංජිනේරු කරන්න ගියාම අද වගේ ඔය හැම දෙයක් නැහැ. අපේ තිබුණේ ඒ දවස්වල තිබුණේ මම හිතන්නේ ඉංජිනේරු 3යි තිබුණේ. මෙකැනිකල් තිබුණා. ඉලෙක්ට්‍රිකල් තිබුණා. සිවිල් තිබුණා. එච්චරයි තිබුණේ. මේ තුනෙන් එකක් කරන්න ඕනේ. ඉංජිනේරු කරනවා මේ තුනයි තියන්නේ. ওই තුනෙන් එකක් තෝරගන්නවා. ඉතින් ওই තුනෙන් මට බරපතලම ඒ කියන්නේ වැඩිම ආසාව තියෙන්නේ මෙකැනිකල් වලට. හැබැයි මෙකැනිකල් වලට උඟක් අය යන්නේ නැහැ කැමති උන්නේ නැහැ දවසල. මොකද ඉවරුණාට පස්සේ රස්සාවක් හොයන්න බෑ. ඉතින් මෙකැනිකල් කරාම එක්කෝ යන්න ඕනේ අර මේ මොකක් හරි ඔය ඒ කියන්නේ මැෂින් තියෙන තැනකට යන්න ඕනේ ෆැක්ටරි එකට වැඩ කරන්න ඕනේ මෙකැනිකල් ඉංජිනේරුනා. ඉතින් ඕවට කැමති නැහැ හුඟක් අය. ඉතින් හුඟක් අය කරන්න ගියේ සිවිල් ඉංජිනේරින්. මොකද ඒවල රස්සා තියෙනවා. ඔෆිස් එකේ ඉඳන් වැඩ කරတဲ့ හැටි. අපි එහෙම නැහැ. අපි ගිහිල්ලා අර මජන් ගාගෙන තෙල් ගාගෙන වැඩ කරනවා. ඉතින් ඕකට බොහොම ටිකයි කැමති උනේ. හැබැයි මගේ බැච් එකේ අය ඒ කියන්නේ උඩින්ම හිටිය අය ඔක්කොම තෝරගත්ත මෙකැනිකල් ඉංජිනේරින්. ඇයි මන් දන්නේ. අද වෙනතුරු යනෝ අපේ ඇත්තටම ඒ පළවෙනි අවුරුද්දට පස්සේ තමයි තෝරගන්නේ මොකද්ද කරන්න කියලා. ඒ අවුරුද්දේ උඩ හිටිය පස් දෙනාම තෝරගත්තේ මෙකැනිකල් ඉංජිනේරි. ඉතින් ඒකෙන් තමයි මෙකැනිකල් ඉංජිනේරින් ඇත්තට බර වුණේ. ඊට පස්සේ මෙකැනිකල් ඉංජිනේරින් කරනකොට මට තේරුණා ඕකේ මැෂින් හදන එක එකක්. මැෂින් එක වැඩ කරන එකක්. ඒ වුණාට හුඟක් මැෂින් හරියට හදලා නැහැ. දැන් කොහොමද ඔය මැෂින් හරියට හදන්නේ? ඉතින් එතනින් මට ඇති වුණ ආසාවක් මේක ගැන කවුද මේ වගේ දෙයක් කරන්නේ? ඒකෙන් තමයි මට තේරුණේ ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරින් කියන එක
ඇතුලේ එකක් තියෙනවා ඔය හියුමන් ෆැක්ටර්ස් එන්ජිනියරින් කියන එක ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියර් ඇතුලේ තිබුණා. ඉතින් ඒකෙන් මට ඒ කියන්නේ ඌනා තිබුණා ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියරින් වලට. ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියරින් වලට ගියාම මට ඊට පස්සේ තේරුණා අපිට මෙකැනිකල් ඉලෙක්ට්‍රිකල් සිවිල් වලට වඩා දේවල් මේ ඇමරිකාවේ තියෙනවා. එතකොට මට උඩ වුණා උඩට යන්න. ඉතින් උඩට යන්නේ කොහොමද? ඒරෝස්පේස් එන්ජිනියරින් තමයි උඩට යන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඒරෝස්පේස් එන්ජිනියරින් කරන්න ගත්තා. එතකොට තමයි මම ඇට්ලාන්ට ජෝර්ජියා වලට ගියේ. ජෝර්ජියා ටෙක් එකේ ඒරෝස්පේස් එන්ජිනියර් කරා. එතකොට ඒ දවස්වල ටිකක් අමාරුයි. කියන්නේ ඇමරිකාවේ සිටිසන් කෙනෙක් නැත්තම් ඒරෝස්පේස් කරලා කරන්න දෙයක් හොයන්න අමාරුයි. ඒ එක්කම ලංකාවටත් ඇවිල්ලා ඒරෝස්පේස් එකක් කරලා කරන්න දෙයක් හොයන්න අමාරුයි. ඒකින් තමයි මම ආපහු මාරුණා අර ඉස්සෙල්ලා ගියකට ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියරින් හියුමන් ෆැක්ටර්ස් එන්ජිනියරින් කියන්නේ. ඊට පස්සේ ඒක ඉවර කරලා තමයි අනිත් ඒවා කරන්න පටන් ගත්තේ. සෑහන් ලොකු දෙයක් මමත් මේ අවස්ථාවෙන් ඉගෙන ගන්නවා. මරත් සෑහන ප්‍රශ්න ඇති වෙනවා. මම ප්‍රොෆෙසර් කෙනෙක් මෙහෙමානගෙන ඉඳන් පෞද්ගලිකවම දැන් as a professor අපි හිතමු ප්‍රොෆෙසර් රවි ගුණතිලක සහ the normal person රවි ගුණතිලක ඒ දෙන්නගෙන් ගත්තොත් මේ මේ මේච්චකල් ආපු ජීවිතේ කැමැතිම දේ මොකක්ද කැමතුනේ කරන්න? කියන්නේ තමන්ගේ කැමැත්තෙන් කරන දේක් හිතාගන්න. දැන් අපි සමහරක් අය ප්‍රොෆෙෂන්ස් එකක් හැටියට කරන ගොඩක් අය තමන්ට හිතන රසාව කරන අය ඉන්නවා. තමන්ට තියෙන රසාව කරන අය ඉන්නවා. නමුත් ප්‍රොෆෙසර් ගොඩක් වෙලාවට දැන් ඉස්සලා කතා කරනකොට තිබුණේ what I like what I do අන්න ඒ වගේ concept එකකට හිටියේ. ඒක ඔබේ ජීවිතයට කොහොමද සම්බන්ධ කරගත්තේ? ඒක කනිෂ්ක ඇත්තටම දැන් මම කිව්වා වගේ අර ඉස්සෙල්ලා මම මැෂින් වලට කැමති වුණේ. ඊට පස්සේ මැෂින් පාවිච්චි කරන්න අමාරුයි හුඟක් දේ අය. ඉතින් මැෂින් පාවිච්චි කරන ඉඳි හදන්නේ කොහොමද? ඊට පස්සේ ඒක පරිඳුනාට පස්සේ මට තේරුණා මෙතන ලොකු දෙයක් තියෙනවා. ඒ කියන්නේ හුඟක් දේවල් අපි පාවිච්චි කරන අය කරන දේවල් මිනිසුන්ට කරන්න පුළුවන් විදිහකට හදලා නැහැ. දැන් ඒක ඊට පස්සේ කරන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් තේරුණා ඕකේ මේකෙන් ලොකු දෙයක් වෙනවා. ඒ කියන්නේ කාට කාටත් පාවිච්චි කරන එක එක භාණ්ඩ පාවිච්චි කරන අයට පාවිච්චි කරන්න උදව් කිරීමෙන් ලොකු උදව්වක් වෙනවා. ඒක තේරුණාට පස්සේ මට ඇතුනේ ලොකු ආසාවක්. ඒ කියන්නේ මේ කරන දේ ලොකු විදිහකට කරන්න කියලා. ඒකම වෙන වෙන අය ඒ මේ ස්පෙෂැලිටි එකේ පුරුදු කරන එක ලොකු දෙයක්. ඉතින් ඒකින්ද තමයි මම ලංකාවෙන් ශිෂ්‍යයන් කීප දෙනෙක් ගෙනාවා. ඔය කියන්නේ ඒගොල්ලෝ අද එක්කෙනෙක් ඉන්නවා ස්ටැන්ෆර්ඩ් එකේ, තව එක්කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ, තව ඉන්නවා ලංකාවේ ඉන්නවා, තව මෙහෙ ඉන්නවා, නොයෙකුත් තැන්වල ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙහාට ගෙනල්ලා පුහුණු කරලා ඒගොල්ලන්ට තේරුම් කරලා දුන්නා කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒකෙන් මට ලොකු ආසාවක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම තමා උගද්දේ තවත් කෙනෙකුට උගන්වන එක තමයි ඇත්තන වැදගත්දේ. ඉතින් ප්‍රොෆෙසර් රවි කියන්නේ එවන් කෙනෙක්. තමා උගත් තමන් අධ්‍යයනය කරපු බොහෝ දේවල් එතුමා විසින් මේ වෙනකොට දරුවන්ට දීලා ඒ දරුවන් ඒ තැන්වලට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඔබ ගුරුවරයෙක් හැටියට දැන් ඉන්නේ. ඔබ මේ වෙනකොට සිසුන් මේ ලෝකෙට බිහි කළ තිනෝ සෑහන් ප්‍රමාණයක්. ඇයි ඔබ විදේශගතව ඉඳගෙන මේ දේ කරන්නේ? ඇයි ඔබ හිතන්නේ නැත්තේ ලංකාව මේට සුදුසී කියන්නේ? ලංකාවෙන් මෙවන් වූ අය බිහි කරන්න බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කියනවා නම් කනිෂ්ක මම ඇමරිකාවට ගිහිල්ලා මං හිතන්නේ පළවෙනි අවුරුදු දෙකක විතර හුඟක් අමාරු වුණා. අමාරු වුණා කියන්නේ එකක් ඒගොල්ලගේ ක්‍රමවිදිය මට තේරුන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමවිදිය. ඒ කියන්නේ රිසර්ච් එකක් කරන්න මට තේරුමක් තිබුණේ නැහැ. මට සෑහෙන කලක් ගියා ඒක පුරුදු වෙන්න. දැන් ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ක්‍රමවේදය මාරු කරේ නැත්තම් බොහොම අමාරුයි. ඒකයි ඇත්තටම බැලුවොත් දැන් ලංකාවෙන් පිටට ගියා අරයන් රිසර්ච් කියලා කරන දේවල් බොහොම අඩුයි ලංකාවේ. ඇයි?
ඒ කියන්නේ ඒ හිතන හැටි සම්පූර්ණ වෙනස්. ඒක මාරු කරන්න බැරි නම් කරගන්න බෑ. දැන් ලංකාවෙන් කෙනෙක් මෙහාට මං ගෙන්න ගත්තම එයාට ඕක තේරුම් කරලා දෙන්න මට අඩු ගානේ අවුරුද්දක්වත් යනවා. ඒක අවුරුද්දෙන් කරන්න පුළුවන් වෙන්නේ මම ඒක දන්නේ හින්දා. උඟක් දෙයන්ට මං කියන්නේ ඔය හිතන හැටිය මාරු කරන්න ඕනේ. ලංකාවේ කොහොමද අපි ඉගෙනගෙන තියෙන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. පාස් පේපර් කරලා හිත අපි පාස් වෙලා තියෙන්නේ. ඇත්තට මමත් එහෙම තමයි පාස් වුනේ. හැම විභාගයෙන් පාස් වෙන්න පාස් පේපර් එකක් ඕනේ. දැන් ඒගොල්ලෝ මෙහාට ආම අපිට පාස් පේපර් නැද්ද? පාස් පේපර් නැහැ. ඒව නැහැ. ඒව දෙන්නෙත් නැහැ. එහෙම දෙන්නේ එහෙම නෙවෙයි ඉගෙන ගන්න. ඇත්තට ඒ කරලා තමයි විභාග පාස් වෙන්නේ. මමත් එහෙම තමයි පාස් වුනේ. ඇත්තම කියනවා නම්. ඒ වුණාට ඒකෙන් අර ඔරිජිනල් thinking එක නැහැ. ඉතින් ඕක ඇති කරන්න එහෙ අය මෙහාට ආම උඟ කලක් යනවා ඕක. ඉතින් එහෙ අපි මුලේ ඉඳලා ඕක හරියට කරන්නේ නැත්තම් බොහොම අමාරුයි ඒ සිස්ටම් එක මාරු කරන්න. එක්කෙනෙක්ට ඕක මාරු කරන්න බෑ. ඒ කියන්නේ ඒක වෙලා තියෙන හැටියට තාම යන්නේ. ඕන විභාගයක් ගන්න පාස් පේපර් එකක් පාස් වෙලා AB දෙක කරලා ඒකක් හම්බ වෙනවා. නැත්තම් ඩිස්ටින්ෂන් එකක් හම්බ වෙනවා. එහෙම තමයි පාස් වෙන්නේ. ඔය විභාගයේ ඇත්තට කියන්නේ කරන්න පුළුවන් කෙනෙක්, ඒ කියන්නේ හොඳද? මට සැකයක් තියෙනවා. ඒ කියන්නේ එක්සෑම් හොඳට පාස් වුණා කියලා හුඟක් දේවල් සමහරවල් කරන්න බැරි වෙන්න පුළුවන්.